සමදා සමහන් සමදා සුවෙන් මින් ඉදිරියට වක්‍රබදු අලුතෙන් හඳුනා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිව කියන්න ඕනේ. ආයේ ප්‍රතිශත වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ වක්‍රබදු වල. අපි උත්සාහ කරන්නේ ඍජුබදු පදනම පුළුල් කර ගැනීම තුළින් රාජ්‍ය ආදායම වර්ධනය කරගෙන වක්‍රබදු අඩු කරන දවස ඉක්මන් කරගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. විශාල විශේෂ ජනතාව පීඩාවෙන් ජීවත් වෙන්නේ. හැබැයි ඒකට උත්තර හොයන්න තමයි අපි දඟලන්නේ. මට අහන්න තියෙන්නේ මේවා සියඹලා ඇත්තේම නැද්ද කියලා. ඔයාලට දැන් ආර්ථිකය හදන්න බෑ, නීතිය හදන්න බෑ, රටේ සාමය ස්ථාපිත කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ දැමෙන්ත අනතුරක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ කටයුත්ත සඳහා මේ රටේ සකලවිධ ජනතාව දැන් ඒකරාශී වෙමින් තියෙනවා. ඒ නිසා අපි රනිල්ලට කියනවා ඔයාලගේ දැන් කාලය කෙටි. ඒ නිසා බැහැල යන්න බඩමුට්ටු එකතු කරගන්නව මිසක් මේ ප්‍රජාතන්ත්‍රවාදී නැමැති දැවන්ත කුළුණට ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන්න ඕන කියන කාරණාව අපි අවධාරණය කරන්න කැමතියි. තන්දියත් තිනක අපිට ඉවසන් ඉන්න පුළුවන්. මේ බීර්ණේ පොඩ්ඩක් හරි වෙනස් කරන්න මහජන අරගලයක් අවශ්‍ය නැද්ද? ඒ වගේම ඡන්දෙන් පස්සේ මේගොල්ලෝ යන්න හදන්නේ IMF පාරේ නම් මේගොල්ලෝ යන්න හදන්නේ ඉන්දියාව සතුටු කරන පාරේ නම් ඒ ප්‍රශ්න දෙකට මුහුණ දෙන්න අපිට අවශ්‍ය නැද්ද වෙනම බලයක්? අවුරුදු 75 තිස්සේ කරලා තියෙන එකම ගොංකම තමයි අවුරුදු 5න් 5ට ආණ්ඩුපත් කරනවා. පත් කරාට පස්සේ අපි අත් දෙක මැදගෙන බලන් ඉන්නවා. උන් අපිට කෙලවනවා තියාගෙන. මං හිතන්නේ තාමත් සම්දාන හදන්නට තත්වය ඇවිල්ලා නැහැ. ඉතින්ම මිනිස්සුන්ට අවශ්‍ය වෙන්න ඕනන්නේ කාට හරි බලයක් දෙන්න. එතකොටනේ බලයක් ගන්න පුළුවන් කාට හරි. මිනිස්සුන්ට අද බලයක් කාට හරි දෙන්න තියා ඒ මිනිස්සුන්ට දේශපාලනය කරන්නවත් එහෙම හිතන්නවත් විදියක් නැහැ. මොකද ඊට වඩා විශාල ප්‍රශ්න වලින් මිරි කියලා ඉන්න රටක අපි අද දේශපාලඥය වශයෙන් ක්‍රියා කරන්නේ. මේ යුගයේ මං දැක්කේ දේශපාලනයේ නන්නත්තර මානසිකත්වයක් තියෙනවා. මොකද විවිධ තැන්වල විමුක්තිය හොයනවානේ. ඉතින් ඒකේ අපිට මොකුත් කියන්න දෙයක් නෑ. හරි වැරදි මොකුත් කියන්න බෑ. දැන් උගල නිකන් හිතන්නේ මං ජනාධිපති කියලා පුදු වැඩේනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.